මෙතනට රැස්වී සිටින පුත්තලම් ප්‍රදේශයේ ආදරණීය සහෝදර සහෝදරිනේ මවෝර්ණේ පියෝර්ණේ දරුවනේ ගෞරවනීය සංඝයා වහන්ස පූජකතුමනි කුරුකල්තුමනි මාවිලතුමනි නිවේදිකාවේ මෙතෙක් වෙලා කතා කළ ඔබේ දිසාවේ අනාගතේ අපේ අනිකුත් ගෞරවනීය මිත්‍රවරුනි මේ කණ්ඩායමට නායකත්වය දෙන්නේ මහාචාර්ය චන්දන අබේරත්න සහෝදරයා. ඒ වගේම දැන් මොහොත සහෝදරයා අප කතා කරලා කිව්වා මේ අනාගතේ කොහොමද යක් සියලු පොදු ජනතාව විසින් තෝරගත්තා. අපි පහුගිය කාල පරිච්ඡේද 1982 සිට තෝරාපත් කරගත් ජනාධිපතිවරු තවඩා වෙනස්. තමුන්නාන්සලගේ ඡන්දෙන් තෝරාගත් ජනාධිපතිවරු අතිගරු වුණා. උතුමාණන් වුණා. ශ්‍රීමතාණන් වුණා. ඒ සියලු දෙනාට වඩා වෙනස් තමුන්නාන්සලගේ සහෝදරයෙක් තමුන්නාන්සලගේ දරුවෙක් තමුන්නාන්සලගේ නෑදෑයෙක් අපේ පන්තියේ පොදු ජනතාවගේ සගේ හිතවතෙක් උගත් විද්වත් මහත්වරු. එතකොට කල්පනා කරලා බලන්න මෙච්චර කල් අපි දැක්කා අපේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු ගැන. තමුන්නාසර කවුරුත් හොඳින් දන්නවා. දැන් ටිකකට ඉස්සල් අපේ නිවේදක සහෝදරයා කිව්වා එංගලන්තයෙන් කරපු වැඩක් පාර්ලිමේන්තුවේ හිටපු හාදෙක් කරපු දේවල්. දැන් ටිකෙන් ටික එළි වෙනවනේ. තව මාසයයි ගියේ. ආණ්ඩු බලය අරගෙන මාසයයි ගියේ. කැබිනට් එකේ ඉන්නේ 3 දෙනයි. තව කට්ටිය වරෙන්තු හම්බෙයි, තව කට්ටියට තිසාසි හම්බෙයි. දැන් මේ මාසික කාලය තුල සියලුම හොරුන්, සියලුම පොදු දීපල ගසා කාපු එවුන් විලම්බිත වෙලා තුස්තිම් භූත වෙලා තියෙනවා. කොච්චරද කියතොත් මේ පාර මැතිවරණයට ඉදිරිපත් නොවන තරමට ඔවුන් ත්‍රස්ත වෙලා බීත වෙලා තුස්නීම් භූත වෙලා ඉන්නවා. ඒ තමුන්නාන්සලාගේ තීරණේ මොකද්ද කියලා ඔවුන් දන්නවා. අපි දන්නවා අපේ පාර්ලිමේන්තුවේ පහුගිය කාලේ හිටියේ කවුද? කිසිම විධිමත් කාලයෝ, කුඩුකාරයෝ, ගණිකා මඩම් හිමිකාරයෝ, ඒ වගේම කැසිනෝකාරයෝ, ඒ වගේ මිනිස්සුද මේ පාර්ලිමේන්තුවක ඉන්න ඕනේ? පාර්ලිමේන්තුවක් කියන්නේ රටක නීති රීති හදන ව්‍යවස්ථාදායකය. ඒක තුල ඉන්නට ඕනේ උගත්, බුද්ධිමත්, යහපත්, චරිතවත්, අදූෂිත මිනිස්සු. එසේ නොවන දූෂිත පාදඩයන් පත් කර ගැනීමේ ඵල විපාක මුළු මහත් ලාංකික සමාජයේම පහුගිය කාලේ අත්විඳින. ඒ නිසා අපිට වගකීමක් යුතුකමක් තිබෙනවා. තමුන්නාසලා සියලු දෙනාටම මේ දිශාවට මෙවැනි උගත්, බුද්ධිමත්, යහපත්, වැදගත්, සුචරිතවත් පුද්ගලයන් පත් කරගන්න. අපි තමයි මහජන මන්ත්‍රීවරු තෝරගන්නේ. අපි තමයි ජනාධිපතිවරු තෝරගන්නේ. ඒ කිසිම කෙනෙක් බලහත්කාරයෙන් ඇවිල්ලා නැහැ මේ තනතුරු වලට. අපි හරි දේ තෝරගත්ත නැති එකේ සාපය, පාපය අද අපි භුක්ති විඳලා තියෙනවා.
අධිෂ්ඨාන කරගත්තොත් ලබන නොවැම්බර් 21 වෙනිදා තමයි පාර්ලිමේන්තුවේ පළවෙනි සැසිය ආරම්භ වෙන්නේ. එදාට අපි බලාපොරොත්තු වෙනවා මේ සියලු දෙනාම පාර්ලිමේන්තුවේ ඉන්නවා දකින්නට අපි කැමතියි. එතකොට පුත්තනම් ජනතාව තෝරගන්නවා පුත්තනම් ජනතාවගේ අනාගතයේ තීරණය කරන්න අවශ්‍ය සුදුසු වැදගත් පුද්ගලයන්. අපි දන්නවා තමුන්නාන්සලා ස්ථිරවම තෝරා ගන්න බව. ඒක සිහිනයක් නෙමෙයි. දැන් පුත්තලමේ ජනතාව පෙරටත් වඩා අත්දැකීම් ලැබලා තියෙනවා. පුත්තනම් ප්‍රදේශය අපේ ජන වර්ග වශයෙන් ගත්තහම අපි දන්නවා අපි සිහල තමිල් මුස්ලිම් සහ අනිකුත් ජන කොටස් ඉන්නවා. අපි එහෙම කියනවට වඩා අපි සියලු දෙනාම මේ රටේ ඉපදිලා මේ රටේ ඉගෙනගෙන වැඩිහිටියන් බවට පත් වෙලා මේ රටේ රටවැසියෝ මේ රටේ රටවැසියෝ ඒ නිසා ජන වාර්ගික හෝ වෙනත් ආගමික ભેදයක් නැතුව සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් කියන පොදු නාමයෙන් හඳුන්වන සමාජයක් ඇති කරන්නට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඉදිරියේදී කටයුතු කරනවා මේ කතා කරන අවස්ථාවේදී ඡන්ද පොරොන්දු නෙමෙයි දුන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට 76 අවුරුද්දක් තිස්සේ නොවිසඳුණු සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික ප්‍රශ්න විසඳීමට ඉදිරිපත් කර ඇති ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තමයි ඒ එකේ අපේක්ෂක බෞද්ධුන් විසින් ඉදිරිපත් කළේ මේ රට හදන්න ඕනේ මේ රට කාලා තියෙන්නේ ආහාර පාලකයන් පත් කර ගැනීමේ වරද ඒ ඉතිහාසයේ නිවැරදි කර ගන්න අපි දැන් කටයුතු කරලා තියෙනවා. තම්නාන්සලා ගැලපෙන අපේම පන්තියේ සගේක් රටේ පාලකයා බවට පත් කරලා. උතුමාණන්ලා නෙමෙයි ශ්‍රීමතාණන්ලා නෙමෙයි කටහැරලා සහෝදරයා කියන්න පුළුවන් පුද්ගලයේ එනවා තාමතකින් මෙතනට. එන්නේ හෙලිකොප්ටර් එකෙන් නෙමෙයි. අපි දන්නවා ඉස්සෙල්ලා හිටපු අය පුත්තලන් එන්නේ හෙලිකොප්ටර් දෙකකින්. එකක් රිසර්ව් අනිත් එක ඒ කියන්නේ අර කඩා වැටුණොත් මේකට පයින්ද බලාගෙන එන්නේ. ඒ විතරක් නෙවෙයි හැම එක්කෙනාම ගේනවා ජනාධිපතිවරු ඇම්බියුලන්ස් එකක්. ඒ තරම්ම අවිශ්වාසබල ජීවිතයක් ඒගොල්ලෝ ගත කරන්නේ. අපේ ජනාධිපති සහෝදරයා ඉන්නේ ඉතාම සීමිත වාහන ප්‍රමාණයක අත්‍යවශ්‍යම දේශපාලන වශයෙන් ඉපදෙනවා බලා හිටියා. පහෝගිය 76 අවුරුද්දේම දේශපාලනයට ආව මිනිස්සු මම බලාගෙන හිටියා. ඒ කියන්නේ මම මේ 76 අවුරුද්දේම ජීවත් වෙලා තියෙනවා. ඒ නිසා හැම ආණ්ඩුවක් කරපු දේවල් හැම අගමැතිවරයෙක්ම කරපු දේවල් හැම ජනාධිපතිවරයෙක් කරපු දේවල් ඒවා හොඳ නරක දුෂ්ටකම් මිනීමරුවෝ අපරාධකාරයෝ පාතාලයෝ වදකාගාර පවත්වගෙන ගියවුන් මේ රටේ ජනාධිපතිවරු වුණා මේ රටේ අගමැතිවරු වුණා මේ රටේ ඇමතිවරු වුණා ඒකට තමුන්නාන්සලා තිත තිබ්බා ලබන 21 වෙනිදා මෙන්න යහපත් පුද්ගලයන් පත් කර ගන්න තමුන්නාන්සලා අදිෂ්ඨාන කරගන්න අපි හිතනවා අපේ රට යහපත් දේශයක් කිරීමට අවශ්‍ය ශක්තිය ජාතික ජන බලවේගයේ නායකත්වයටත් මේ ප්‍රාදේශීය නායකත්වයටත් අවශ්‍ය දැනුම ඕනකම හැකියාව තිබෙන බව. අපි දන්නවා අද මුළු රටම විශ්වාස කරලා තියෙනවා. මම ඊයේ පොළොන්නරුවේ සහ තිරුකුණාමලේ රැස්වීම වල සහභාගී වුණා. දැන් අද එනකොට දිගටම හැම නගරයකම හැම උපනගරයකම තිබුණේ ජාතික ජන බලවේගයේ මාලිමාවේ සාකච්ඡා කාර්යාල බමුණයි වෙන ඒවා අපිට දකින්නවත් ලැබුණේ නැහැ ඒ කියන්නේ
දේශපාලඥයෝ මේ රටට කරපු වින්නැහිය. අපිට අවශ්‍ය වෙන්නේ හොඳ සමාජයක්, දියුණු සමාජයක්, යහපත් ජීවිතයක්. මම මේ මැතිවරණවල සඳහාම තමා මම ඕස්ට්‍රේලියාවෙන් ඉඳලා ආවේ. ජනාධිපතිවරණයටත් මේ මහා මැතිවරණයටත් මගේ දායකත්වය දෙන්න. ජනතාවට කතා කරලා නිවැරදි තෝරගන්න. ඒ හේතුව තමයි නිදහසේ සිට මේ දක්වා තිබුණු සියලු රජයන් සහ ආණ්ඩු සහ දේශපාලඥයෝ ගැන මට හොඳ අත්දැකීමක් තියෙනවා. පහුගිය අවුරුදු 60කම හිටපු පාලකයන් සමග මට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා කාටවත් මට දේශපාලන පන්ති පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඔය හැම දෙයක් ගැනම මම බලා ඉඳලා තියෙනවා, දැකලා තියෙනවා. තීරණය ගන්න ලබන 14 වෙනිදා නොවැම්බර් 14 වෙනිදා ඔබේ යුතුකම ඉෂ්ට කරන්නට, නොවැම්බර් 21 වෙනිදා පාර්ලිමේන්තුව සැසිය ආරම්භ වෙනකොට පුත්තලන් දිසාවේ මේ සියලු දෙනාගේම මූණු දකින්නට අපි බලාපොරොත්තු වෙනවා. පුත්තල මේ මාලිමාවේ ජයග්‍රහණ, මාලිමාවට ජය වේවා, පුත්තලම් ජනතාවට ජය වේවා, ශ්‍රී ලංකා ජනතාවට යහපත් අනාගතයක් උදා වේවා කියලා මම නවතිනවා. බොහොම ස්තුතියි සියලු දෙනාට.